සාමාන්‍ය පෙළ බුද්ධ ධර්මය 11 ශ්‍රේණිය පළවෙනි පාඩම බුදු සිරිත අනුව යමු අභියෝග ජයගනිමු අහන්න බලන්න මතක තියාගන්න අප සියලු දෙනාගේම ජීවිත අභියෝග වලින් පිරී ඇත මෙලව උපන් මිනිසාට උපතේ සිට මරණය දක්වාම විවිධාකාර අභියෝග රසකට මුහුණ දීමට සිදුවේ. සියලු දෙනාටම අභියෝග පොදු වූද මිනිසුන් ඒවාට මුහුණ දෙන ආකාරයේ විවිධයි. සාර්ථක ලෙස අභියෝග ජයගත් මිනිසුන් මානව ඉතිහාසයේ ඉතා විරල වන අතර ඔවුන් ශ්‍රේෂ්ඨ මිනිසුන් ලෙස ඉතිහාසගත වී ඇත. අභියෝගවලට සාර්ථකව මුහුණ දුන් පරමාදර්ශී චරිතය වන්නේ තිලෝගුරු බුදුපියාණන් වහන්සේය. 45 වසක් වූ බුදුරජාණන් වහන්සේගේ ජීවිතය අභියෝගවලින් ගහන වූවකි. උන්වහන්සේ තරම් අභියෝගවලට මුහුණ දුන් වෙනත් පුද්ගලයෙකු නොමැති තරම්ය. සිදුහත් කුමාර අවදියේ එතුමානන් මුහුණ දුන් අභියෝග මොනවාදැයි අප 10 ශ්‍රේණියේදී හදාරා ඇත. බුදුරජාණන් වහන්සේ විවිධ අවස්ථාවලදී මුහුණ දුන් අභියෝග පිළිබඳව හදාරා ඒ ඇසුරින් ශිෂ්‍ය ජීවිතයේ අභියෝග ජය ගැනීම සඳහා අවශ්‍ය දැනුම හා අදිෂ්ඨානය වර්ධනය කර ගැනීමට මෙම පාඩමින් අපට අවස්ථාව සැලසෙනු ඇත. ලෞතුරා බුද්ධත්වයට පත්වීමම අතිශය දුෂ්කර අභියෝගයකි. ලෞකික පෘථජ්ජන ස්වභාවයේ ඉක්මවා ලෝකෝත්තර තත්ත්වයක් වෙත ළඟාවීම තුළින් බුදුරජාණන් වහන්සේ අභියෝග ජයගැනීමේ පරමාදර්ශය ලොවට ලබා දුන්නේ. උන්වහන්සේ සියලු කෙලෙස් මරුන් පරදවා ලෞතුරා බුද්ධත්වයට පත් වී එම දුෂ්කර වූ අභියෝගය ජයගත් සේක. එම ජයග්‍රහණය අහඹු අනපේක්ෂිත සිදුවීමක් නොවේ. ඒ ඌයේ දිගු කලක් සසර තමන් ප්‍රගුණ කළ ආධ්‍යාත්මික ශක්තියයි. ඒ බැව් උන්වහන්සේගේ මුවින් නිරායාසයෙන් පිට වූ පළමු උදාන වාක්‍යයෙන් පසක් වේ. අනේක ජාති සංසාරං සන්ධාවිස්සං අනිම්බිසං ගහකාරකං ගවේ සන්තෝ දුක්ඛා ජාති පුනප්පුනං ගහකාරක දිට්ඨෝසි පුනගේහං නකාහසි සම්වාතේ පාසුකා බග්ගා ගහකූටං විසංකිතං විසංඛාරගතං චිත්තං තණ්හානං හය මජ්ජකා මම සසර දුකට මුල්වන පංචස්කන්ධය නමැති ගේ තනන වඩුවා සොයා සසර නොයෙක් ජාතිවල ඇවිත් තිබි. එහෙත් දක්නට නොලැබිනි. දැන් මම ඒ වඩුවා දිටිමි. යලි නොමට මේ පංචස්කන්ධය නමැති ගේ සෑදීමට හැකියාවක් නොමැත. ගෙයි පරාල බිඳ දෙමුවෙමි. කැනි මඩල තුන් කලෙමි. තණ්හාව ක්ෂය කොට රහත් බවට පැමිණෙමි. මේ අනුව බුදුරජාණන් වහන්සේට මුහුණ දීමට සිදු වූ ප්‍රධානතම අභියෝගය වූයේ දුක් සහිත වූ පංච උපාදානස්කන්ධයේ නමැති ගෘහය නිර්මාණය කරන අදෘශ්‍යමාන වූ බලවේගය හඳුනාගෙන එය නැති කිරීමයි. බුද්ධත්වයට පත්වීම සඳහා උන්වහන්සේට දසමාර සේනා පරාජය කිරීමට සිදුවිය. තමා ප්‍රගුණ කළ පාරමිතා ධර්මයන්ගේ බලමහිමේද අත්පත් කරගත් උසස් මට්ටමේ මානසික දියුණුවද නිසා එම දුෂ්කර වූ අවස්ථාවට උන්වහන්සේට නොබියව නොසැලී අධිෂ්ඨානශීලීව මුහුණ දීමට හැකියාව ලැබුණි. බුද්ධත්වයෙන් පසුවත් උන්වහන්සේ උන්වහන්සේට ගැනීමේ අරමුණින් පැමිණි තණ්හා, රති, රඟ යන මාර දූවරුන් අසාර්ථක රංගනයක යෙදී පලා ගියේ උන්වහන්සේගේ
දැහැන්ගත සිත මඳ කුදු සසල කිරීමට නොහැකි බව වටහාගත් නිසායි. පාසල් සිසුන් වන අපටද ඉදිරි දියුණුවට අවහිරවන මාර බලවේග විවිධ ස්වරූපයෙන් ක්‍රියාත්මක විය හැකිය. තරුණ මඳය, කුසගින්න, කුසීතකම, දඩම්බර ගතිය, ප්‍රචණ්ඩ සිතුවිලි, කාමුක හැඟීම්, ඊර්ෂ්‍යාව, පලිගැනීම ආදිය අනාගත ජයග්‍රහණ අඩපණ කිරීමට මුල්වන ප්‍රධාන බලවේග වේ. මෙම අභියෝගවලට සාර්ථකව මුහුණ දීමට නම් විමසුම් සීලී බුද්ධිය, අධිෂ්ඨානය, ඉවසීම, ආත්ම සංයමය, නොපසුබස්නා උත්සාහය, උපායශීලී බව අප සතු විය යුතුය. ඉහළ මට්ටමේ ජයග්‍රහණ ලද සියලු දෙනා තුළ පැවති දියුණුවේ රහස මෙම උතුම් ගුණාංගය. බුද්ධත්වය අවබෝධ කරගත් තමන් වහන්සේට සෙවන ලබා දුන් බෝධීන් වහන්සේ දෙස සතියක් ඇසිපිය නොහෙලා බලා සිටීමෙන් කෙලෙහි ගුණ දැක්වීමේ මහඟු ආදර්ශය බුදුරජාණන් වහන්සේ ලෝකයාට පෙන්නුම් කළසේක. සිත්විත් නොමැති වෘක්ෂයක් ලෙස සතියක් ඇසිපිය නොහෙලා බලා සිටීම අභියෝගයේ. පරිසරය අප රකින අතර අප විසින්ද පරිසරයට කාරුණික වී සමස්ත සත්ව පැවැත්මට කාරුණික විය හැකි බව සිසුන් වශයෙන් වටහාගෙන කටයුතු කිරීමෙන් අනාගත ලෝකයේ පාරිසරික අරමුද අවම කර ගැනීමට අපටද දායක විය හැකිය. බෝසත්වරයෙකුගේ පරම අභිලාෂය පළමුව තමා ධර්මය අවබෝධ කර ගැනීමයි. දෙවනුව අවබෝධ කරගත් දහම ලෝකයාට දේශනා කොට ඔවුන්ද සසර දුකින් මුදා ගැනීමය. පළමුව තමා අවබෝධ කරගත් ධර්මයේ අන්‍යයන්ට දේශනා කිරීමට සැරසුන මොහොතේ උන්වහන්සේට මුහුණ දීමට සිදු වූයේ බරපතල අභියෝගයකටයි. එනම් කෙලෙස් වලින් පිරුණු පෘථග්ජන මිනිස් සමාජයට මෙම ගැඹුරු දහම අවබෝධ කරවීමයි. ධර්මයේ දේශනා කිරීමට පස්වගතවසන් තෝරාගත් පසු ඒ සඳහා ඉසිපතනී මිකදායට වැඩම කළ අවස්ථාවේදී ඔහු බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයේ පිළිගැනීමට මැලියූහ. පසුව තමන් වහන්සේ කිසිවිටක සත්‍යයක් මිස අසත්‍යයක් නොපවසන බවට ප්‍රකාශ කර පස්වග තවුසන්ට ධර්මයේ දේශනා කරන ලදී. ජීවිත අභියෝග ජයගැනීමට සත්‍ය වචනයේ බලය සහ විමසුම් සීලී වීම අවශ්‍ය බව මෙයින් පැහැදිලි වේ. තනතුරු ප්‍රදානය කිරීමේදී සමාජයේ බොහෝ විට අපට දක්නට ලැබෙන්නේ විවිධ පෞද්ගලික සම්බන්ධතා මත කටයුතු කිරීම. සමාජයක යහපැවැත්මට එය අතිශය හානිකරයි. බුදුරදුන් තනතුරු ප්‍රදානය කිරීමේදී අනුගමනය කළේ ගෝත්‍රය, කුලය, නිලය හෝ වෙනත් පුද්ගල සාධක නොව තනතුරු ලාභියා සතුව නිසඟයෙන් පවත්නා කුසලතාවයි. තනතුරු ප්‍රදානය කිරීමේදී උන්වහන්සේට විවිධ අභියෝගයන්ට මුහුණ දීමට සිදු වී අන්‍යාගමික ලබ්ධිකයින් ලෙස මුලදී ක්‍රියා කළ කෝලිත උපතිස්ස දෙදෙනාට සාසනික පැවිද්ද ලැබීමෙන් පසු අගසව් තනතුරු ප්‍රදානය කළේ ඔවුන් දෙදෙනා සතුව පැවති සුවිශේෂීතාද ඒ සඳහාම පිරු පිළිවෙත් සැලකිල්ලට ගෙනේ. ලබා දුන් තනතුරු පිළිබඳ අතෘප්තිමත්ව සිටි තන්න හිමි බුදුරදුන්ට විරුද්ධව විවිධ චෝදනා එල්ල කළද උන්වහන්සේ ඒ සියල්ලට උපේක්ෂාවෙන් මුහුණ දුන්සේක. භික්ෂු සමාජයේ ගොඩනැගුණේ ගිහි සමාජයටද පරමාදර්ශයක් ලෙසින්. එහෙත් ඇතැම් පෘථග්ජන භික්ෂුන් වහන්සේලාගේ ක්‍රියාකලාප බුදුසසුනේ චිර පැවැත්මට බරපතල ගැටලු ඇති කළේ. වැසිකිලි පරිහරණයේදී බඳුනේ ජලය ස්වල්පයක් ඉතිරි කිරීම මුල්කොටගෙන ධර්මදර හා විනයදර භික්ෂූන් වහන්සේලා දෙපිරිසක් අතර ඇති වූ කලහකාරී හැසිරීම නිදසුනකි. සසුනේ පැවැත්මට භික්ෂූන් වහන්සේලාගෙන්ම එල්ල වූ අභියෝගයට බුදුරදුන් මුහුණ දුන්නේ සිදු කළ වැරැද්ද ඔවුන්ටම තේරුම් ගැනීමට අවස්ථාව සලසා දීමෙන්, ඔවුන්ටම සකසා ගැනීමට අවස්ථාව දෙමින් තාවකාලිකව ඔවුන්ගෙන් ඈත් වීමෙන්. උන්වහන්සේ පාර්ලෙය වනයේ වාසය කළේ එම වකවානුවේය. බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට
ඉදිරිපත් කළ ධර්මයට හා විනයට අදාළ කරුණු වැරදි ලෙස ග්‍රහණය කොටගෙන සසුනට අභියෝග එල්ල වෙද්දී උන්වහන්සේ සිය ශ්‍රාවකයන්ගේ යහපැවැත්ම වෙනුවෙන් උපේක්ෂා සහගතව හා උපාය කුසලතාවෙන් ඊට මුහුණ දුන්සේක. කිසිදු කරුණක් නිසා භික්ෂු සමාජයේ සමගි සම්පන්න බව බිඳ වැටීමට උන්වහන්සේ ඉඩ නොතැබූ අතර සමක්කා හෝත මා විවදත යනුවෙන් විවාද නොකොට සමගි වන ලෙස කලහකාරී භික්ෂූන්ට දේශනා කළහ. සිසුන් ලෙසත් වැඩිහිටියන් ලෙසත් සමාජය තුළ කටයුතු කිරීමේදී දැඩි මතධාරීව හා අගතිගාමීව කලහකාරී ලෙස කටයුතු කිරීමෙන් තමාටත් සමාජයටත් අවැඩක් සිදුවන බව වටහා ගත යුතුය. එසේම එවැනි අභියෝගාත්මක අවස්ථාවල බුද්ධිමත්ව ක්‍රියා කළ යුතු බව අප උගත යුතු වැදගත් පාඩමකි. එවන් අවස්ථාවලදී අපක්ෂපාතීව හා සත්‍ය වෙනුවෙන් පෙනී සිටීමෙන් බොහෝ ගැටලුවලට විසඳුම් ලබාගත හැකිය. බුදුසිරිතේ විවිධ දුෂ්කර සිදුවීම් අතර වේරංජාපුරයේ වස්විසූ කාල සීමාව සුවිශේෂී වූවකි. එම කාල සීමාව තුළ චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස යන ප්‍රත්‍ය පහසුකම් උන්වහන්සේට නොලැබුණි. ඉතා රළු කටුක ආහාර වැළඳීමට උන්වහන්සේට සිදුවේ. එහෙත් උන්වහන්සේ ඒ සියලු බාධකවලට ඒක්සාවෙන් මුහුණ දුන්සේක. ඉගෙනුම ලබන වකවානුවේ ශිෂ්‍යයන් වශයෙන් අපටද ඇතැම් විට නිරාහාරව සිටීමට සිදුවිය හැකිය. සුවපහසු ඇඳුම් පැළඳුම් හෝ වාසස්ථාන හෝ අහිමි විය හැකිය. එහෙත් ඒ කිසිවක් සිය මූලික අරමුණ වන ඉගෙනුමට බාධකයක් කොට නොගැනීමට අප වග බලාගත යුතුය. විභාගවලින් සාර්ථක ඵල නෙලාගත් සිසුන්ගේ ජීවන තොරතුරු විමසා බැලීමේදී ඔවුන් විවිධ දුෂ්කරතා රැසක් මන්තියේ එම ජයග්‍රහණ අත්පත් කොටගෙන ඇති බව අපට පැහැදිලි වනු ඇත. බුදුදහම මගින් උගන්වන්නේ අල්පේච්ඡ, චාම්, සරල, දිවි පෙවති. ඇතැම් අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේට සෙනසුනක් වූයේ සුන්දර වන අරණකි. සුවපහසු මන්දිර මෙන්ම වනපියසද උන්වහන්සේ සමසිතින් ඉවසා වදාළේ පාරිසරික අභියෝග ජය ගැනීමට තිබූ හැකියාව ලෝකයාට ප්‍රදර්ශනය කරගෙන. එසේම අනේ පිඬු සිටුතුමා, විසාකා සිටු දේවිය වැනි දායක දායිකාව උන්වහන්සේට කහවණු කෝටි ගණන් වටිනා ආරාම පූජා කළ. එම ආරාමවල සැප සම්පත් කෙරෙහි උන්වහන්සේ ඇලුම් කළේ නම් බොහෝ පිරිස්වලට බුදුදහම අභියෝගයට ලක් කළ හැකිව තිබුණි. උන්වහන්සේ ඒ සියල්ලෙහි නොබැඳුණු සේක. අපිස් දිවියක්ම ගත කළ සේක. ඉගෙනුමේ නිරත වන අපට නොයෙකුත් බාධක දුක්ඛම් කටළුවලට මුහුණ දීමට සිදුවේ. කිසියම් කාර්යයක ආරම්භය පවත්වාගෙන යාම හා අවසානය යන කවර අවස්ථාවක වුවද විවිධ අභියෝග එල්ල විය හැකිය. මනා අවබෝධයක් හා අධිෂ්ඨානයක් ඇති විට ඒවාට සාර්ථකව මුහුණ දිය හැකිය. බුදුදරුවෙකුගේ පෞරුෂයේ සතු සුවිශේෂී ලක්ෂණය නම් අභියෝග ජයගෙන ඉදිරියට යාමයි. අභියෝග හමුවේ බියෙන් පලා ගොස් කුසීතව කටයුතු කරන්නාගේ මෙලොව ජීවිතය මෙන්ම පරලොව ජීවිතයද අසාර්ථක වේ. මෙලොව ජීවත් වන ඇතමකුගේ ජීවිතවල කිසිදු අරමුණක් නොමැත. ඔවුහු නිෂ්ඵල අයුරින් කාලය ගත කරන අතර මිනිසත් භවයේ ඵල නෙලා ගන්නෝ නොවේති. සිය දක්ෂතා හැඳින නිවැරදි ඉලක්ක පිහිටුවාගෙන කටයුතු කරන්නා ජයගන්නේ විභාග පමණක් නොවේ. ඔහු මෙලොව ජීවිතයේම ජයගනී, පරලොවද ජයගනී. එවැන්නෙකුට ළඟා විය නොහැකි තත්වයක් නොමැත. යම් ක්‍රියාවක් ආරම්භයේ නොසැලී කටයුතු කිරීම අත්‍ය අවශ්‍ය වේ. වරක උත්සාහය අසාර්ථක වූ පමණින් පසුබට හෝ පසුතැවිලි හෝ නොවිය යුතුය. පරාජය තුළම ජයග්‍රහණයේ මාවත වැටී ඇති බව තරයේ සිහි තබා ගත යුතුය. එළවෙන බාධක හමුවේ උපාය කුසලතාවෙන් ක්‍රියා කළ යුතුය. බුදු සිරිතෙන් අප නිසි ප්‍රයෝජන ගත් සැබෑ බුදු දරුවන් වන්නේ එවිටයි. සාරාංශය, බෝසත් දිවීමෙන්ම බුදු සිරිතද
අභියෝගවලින් ගහන වූවකි. දස මාරසේනා පැරදවීම, මාරදූවරුන්ට මුහුණදීම, සත්සතිය ගත කිරීම, ගෝසිතාරාම භික්‍ෂූන්ගේ කලහකාරී හැසිරීම, වේරංජාපුර වස්විසීම, ආරාම පිළිගැනීම යන අවස්ථාවලදී බුදුරදුන් කටයුතු කළ ආකාරයෙන් අභියෝගවලට මුහුණදිය යුතු ආකාරය පිළිබඳ ආදර්ශ රැසක් අපට උගත හැකිය. අභියෝග සැමත පොදුවන අතර අප ඒවාට මුහුණ දෙන ආකාරය එකිනෙකාට වෙනස් වේ. සිසුන් වශයෙන් අපටද මුහුණදීමට සිදුවන අභියෝග රැසකි. ආරම්භයේදීම අභියෝග හැඳින ගැනීම, ධෛර්ය සම්පන්නව ඊට මුහුණදීම, නොසැලී කටයුතු කිරීම ඉතා වැදගත්ය. ක්‍රියාකාරකම් බුදු සිරිතේ අභියෝගාත්මක සිදුවීම් පෙළගස්වා ඒ ඇසුරින් ඔබ ලබාගත් ආදර්ශ පෙන්වා දෙන්නේ. ඔබ ජීවිතයේ මුහුණදී ඇති අභියෝග පහක් ලයිස්තුගත කරන්න. එම අභියෝග හමුවේ ඔබ කටයුතු කළ ආකාරය පැහැදිලි කරන්න. අභියෝගවලට මුහුණ දීමට ඔබ වර්ධනය කරගත යුතු ගුණාංග පහක් ලියන්න. පුහුණුවට අක්කෝ දේන ජිනේ කෝදං අසාදුං සාදුනා ජිනේ ජිනේ කතරියං දානේන තත්තේන අලිකවාදිනං. ක්‍රෝධ කරන්න ක්‍රෝධ නොකිරීමේ ජයගත යුතුය. අයහපත කරන්න යහපත කිරීමෙන් ජයගත යුතුය. මසුරුකම් කරන්න දන් දීමෙන් ජයගත යුතුය. බොරු කියන්න සත්‍ය වචනෙන් ජයග්‍රහණය කළ යුතුය. සාමාන්‍ය පෙළ බුද්ධ ධර්මය 11 වෙනි ශ්‍රේණිය පළමු පාඩම බුදු සිරිත අනුව යමි. බුදු සිරිත අනුව යමු අභියෝග ජය ගනිමු. අහන්න, බලන්න, මතක තියාගන්න.